අයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට ඔයාලා සියලුම දෙනා. ඔයාගේ නිවසට, ඔයාගේ කාර්යාලයට, ඒ වගේම ඔයාගේ වෙළඳසැලට ගැලපෙන්නේ CCTV කැමරා පද්ධතියද? එහෙමත් නැත්නම් එළාම් පද්ධතියක්ද? ඔයා දන්නවද මොකද්ද වර ගැලපෙන්නේ කියලා? ඔයාට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවර වෙද්දි ඔයා තෝරගන්න ඕන එළාම් පද්ධතියක්ද CCTV පද්ධතියක්ද කියලා. ආරක්ෂක පද්ධතියක්. ආරක්ෂක පද්ධතියක් නැත්නම් security system එකක් කියලා ගත්තින් විවිධ devices තියෙනවා. ඒ security system දෙකක් යටතේ තියෙන devices පද්ධති දෙකක් තමයි අද මම කතා කරන්නේ. CCTV කැමරා පද්ධතිය සහ එළාම් පද්ධතිය. මේ දෙකේ වාසි එක එක විදිහට වෙනස් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන ඔයාට අවශ්‍ය සේවාව මොකක්ද? ඒ වගේම ඒ අවශ්‍ය සේවාවට අදාළව තෝරගන්න ඕන මොන system එකද කියලා. අපි බලමු CCTV කැමරා පද්ධතියෙන් ඔයාලට හම්බෙන සේවිස් එක මොකක්ද කියලා. CCTV කැමරා පද්ධතියේ ප්‍රධානම උපාංග තමයි CCTV කැමරාව සහ digital video recorder. එහෙම නැත්නම් DVR එක. ඒකෙන් තමයි හැම දෙයක්ම control වෙන්නේ. ඒ වගේම තමයි කැමරාවෙන් එන වීඩියෝ දර්ශන live බලන්න අපි screen එකක් පාවිච්චි කරනවා. ඒ වගේම record කරගන්න අපි hard එකක් පාවිච්චි කරනවා. ප්‍රධානම devices ටික මෙන්න මේ ටික. එහෙනම් CCTV කැමරා පද්ධතියකින් විශේෂයෙන්ම focus වෙන්නේ වීඩියෝ දර්ශන. වීඩියෝ දර්ශන live බලන්න පුළුවන්. ආරක්ෂක නිලධාරියෙක් ඉන්නවනම් ඒකේනා සජීවීව පැවිසියතර පුරා නිරීක්ෂණයෙන් සිටින්නේ. මේ කැමරා දර්ශන බලමින් තමයි සිටින්නේ. ආයතනවල ඔයාලා දැකලා ඇති බැංකුවල, ඒ වගේම ෆුඩ් සිටි නේද, කීල්ස් මෙන්න මේ වගේ වාණිජ ආයතනවල ආරක්ෂක නිලධාරියෙක් සිටිනවා. ඉතින් එයාලා පැය 24ම නිරීක්ෂණය කරනවා මොනවද වෙන්නේ මේ ස්ථානයේ කියලා. නමුත් ඔයා ගෙදරකට CCTV කැමරා හයි කරගන්නවා නම් එතන තියෙන පද්ධතිය පැය 24ම කවුරුත් නිරීක්ෂණය කරන්නේ නැහැ. ඔයා ගෙදර ඉන්නවා, ඔයා වැඩට යනවා. ඒ වෙලාවෙදී ඔයා මේව බලන්නේ නැහැ. බලනවා වෙන්න පුළුවන් විනාඩි 5ක් 10ක් නේද? ඇප් එක ඕපන් කරලා ෆෝන් එකෙන් බලනවා වෙන්න පුළුවන්. හැබැයි පැය 24ම බලන්නේ නැහැ. හරි. පළවෙනි එක තමයි CCTV කැමරා පද්ධතිය සජීවීව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක ඉතා හොඳ වාසියක් අපට සජීවීව වීඩියෝ දර්ශන. ඒ කැමරාව ફોකස් වෙලා තියෙන ඒරියා එකට අදාළව ඔයාට සජීවී දර්ශන නැරඹීමේ හැකියාවක් තියෙනවා. දෙවෙනි සේවාව තමයි මේ කැමරා පද්ධතියෙන් සිදු වෙන්නේ. පසුගිය කැමරා පද්ධතියේ මේ live අපිට පෙන්වන හැම දර්ශනයක්ම දිනේ සහ වේලාව නිවැරදිව සඳහන් වෙමින් මේක hard disk එකේ record වෙනවා. hard disk එකේ capacity එක අනුව recording දින ගණන තීරණය වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලට තේරෙනවා ඇති recording තියෙන නිසා යම් කිසි අනතුරක් නිවසට සිදු වුණොත් නැත්නම් වෙළඳසැලට සිදු වුණොත් හොර සතුරෙක් ඔබගේ වෙළඳසැල එහෙම නැත්නම් නිවස මංකොල්ල කෑවොත් ඔයාට ඒ පසුගිය recording නැවත payback කරලා බැලීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන කැමරා damage කරාට, DVR එක damage කරාට hard එක ඔබ සතුව තියෙන්න ඕන. hard එකේ තමයි මේ recording තියෙන්නේ. මේ hard එක විනාශ වෙලා තිබුණොත් නම් recording බලන්න බෑ. මෙන්න මේ සාධක දෙක තමයි CCTV කැමරා පද්ධතියකින් අපට 95%ක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. තවත් දේවල් ටිකක් තියෙනවා. motion detect වැඩ කරනවා. ඒ වෙලාවට අපට අපේ ෆෝන් එකේ app එකට notification එකක් එනවා. ඉතින් මේවා 100%ක් වැඩ කරන්නේ නැහැ. මොකද අපි CCTV කැමරා පද්ධතියකින් බලාපොරොත්තු වෙන්නේ image quality සහ video දර්ශන. මෙන්න මේ දේවල් ටික. ඊට අමතරව ඒ දේවල් පසුව බලන්න backup එකක් විදිහට record කරගන්න එක තමයි CCTV කැමරා පද්ධතියකින් අපි 100%ක් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති CCTV කැමරා පද්ධතියක් හයි කරලා තිබුණු පමණින් හොරකමක් අපට වළක්වන්න බෑ කියලා. CCTV කැමරා පද්ධතියක් හයි කරලා තිබුණොත් හොරකමක් උනන් පස්සේ ඒ දේවල් වල ইনফরমේෂන් අපිට ලබා ගන්න පුළුවන්. නමුත් හොරකමක් වළක්වනවා නම් පැය 24ව මේ CCTV කැමරා පද්ධතිය නිරීක්ෂණය කරන්න ඕන. එහෙම වුණොත් අහු වෙනවා. මොකද ඒ වෙලාවේ කවුරු හරි නන්නාඳුනන පුද්ගලෙක් එතන හැසිරෙනවා නම් අපිට ෂණිකවම ඒ සිදුවීම සිදුවෙන්න කලින් එයාව අල්ල ගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන් වෙන්නේ පැය 24 ආරක්ෂක නිලධාරියෙක් මේ වීඩියෝ සජීවි දර්ශන නරඹමින් සිටියොත් විතරයි. නමුත් ගෙදරක එහෙම සිදු වෙන්නේ නැති නිසා එයා ගෙදරට ආවම පස්සේ තමයි යම්කිසි කරදරයක් හොරකමක් සිදු වෙලා තියෙනවා නම් එයාට ඒක නිරීක්ෂණය වෙන්නේ. ඊට පස්සේ තමයි එයා වීඩියෝ දර්ශන රෙකෝඩින් පේබැක් ගිහිල්ලා බලන්නේ. ඒකට තමයි ඒ දේවල් එයාට බලා ගන්න හැකියාවක් තියෙන්නේ. හරි. එහෙනම් අපි බලමු එලාම් සිස්ටම් එකකින් මොකද්ද සිදු වෙන රාජකාරිය කියලා. එලාම් සිස්ටම් එකේ ප්‍රධාන ඩිවයිසස් තමයි එලාම් සිස්ටම් එකට අදාළ මේන් පැනල් එකක් තියෙනවා. ඒක තමයි කන්ට්‍රෝලින් පැනල් එක කියලා කියන්නේ. ඒට අමතරව මේ එලාම් සිස්ටම් එකට සෙන්සර්ස් ගණනාවක් තියෙනවා. මෝෂන් ඩිටෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඩෝ සෙන්සර් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්මෝක් සෙන්සර් වෙන්න පුළුවන්. මේ විදිහට සෙන්සර්ස් තියෙනවා. මේවා ඔබ මිලදී ගන්න මේන් එලාම් පද්ධතිය කන්ට්‍රෝල් පැනල් එකට අපිට කෝඩින් විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇප් එකක් පාවිච්චි කරලා මේවා ඉන්ස්ටෝල් කරගන්න අපිට හැකියාවක් තියෙනවා. ඒට අමතරව රිමෝට් එකක් හම්බ වෙනවා. රිමෝට් එකක් හෝ දෙකක් හම්බ වෙනවා. ඉතින් CCTV කැමරා පද්ධතියක් මිලදී ගත්තින් ඔයා වැඩිපුරම බලන්නේ කැමරාවේ කොලිටිය. මෙගාපික්සල් නේද? මෙගාපික්සල් වලින් තමයි බලන්නේ. ඊට පස්සේ නයිට් විෂන්, IR රෑන්ක් එක, ફોකස් දුර,
ඉතින් මේ දේවල් තමයි අපි බලන්නේ. එළම් පද්ධතියක් මිලදී ගත්තින් අපි මේකට හයි කරන සෙන්සර්ස් ගැන තමයි සැලකිල්ලක් දක්වන්නේ. ඒ වගේම එළම් පද්ධතියෙන් අපට දීලා තියෙන පහසුකම් ගැනත් අපි සැලකිලිමත් වෙනවා. ඒ වගේම රිමෝට් එකෙන් අපිට එළම් සිස්ටම් එක ඔන් ඔෆ් කිරීමේ හැකියාව තියෙනවා. හරි. එළම් පද්ධතියේ තියෙන වාසි අවාසි මොනවද? එළම් පද්ධතියට අපිට පුළුවන් SIM එකක් දාලා, ඒ කියන්නේ SIM එකක් දානවා කියන්නේ මේ SIM එකේ ෆෝන් නම්බර් එකක් තියෙනවනේ. ඒකට නම්බර් එකක් තියෙනවා. එළම් පද්ධති ගත කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි SIM එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් එළම් පද්ධති තියෙනවා. ඊට අමතරව SIM එකක් පාවිච්චි කරන්නත් පුළුවන්, ගෙදර රවුටරේට මේක සම්බන්ධ කරන්නත් පුළුවන්. මේ විදිහට මේ දෙකම පුළුවන් පද්ධතියකුත් තියෙනවා. ඒක පොඩ්ඩක් ගණන් වැඩි. Wi-Fi එළම් සිස්ටම් කියලා අපි ඒකට කියනවා. එතකොට අරක අපි GSM එළම් පද්ධතියක් කියලා කියනවා. GSM එළම් පද්ධතියෙන් සිදු වෙන්නේ කෝල් එකක් යනවා. ඊට අමතරව මැසේජ් එකක් ඔයාගේ ෆෝන් එකට එනවා. Wi-Fi එළම් පද්ධතියෙන් සිදු වෙන්නේ අර දෙකම සිදු වෙනවා. මොකද ඒකට SIM එකක් දාන්න පුළුවන්. ඊට අමතරව app එකෙන් ඔයාලට notification එකක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මොනවා හරි අතපසු වීමකින් මේ එළම් පද්ධතිය වැඩ කරනවා නම් ඔබ ඉන්නේ ගොඩක් දුර නම් ඔබට පුළුවන් ෆෝන් එකෙන් එළම් පද්ධතිය ඔෆ් කරන්න. ඒ වගේ පහසුකම් අපිට app එකෙන් සිදු කරගන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම එළම් පද්ධතියක් හයි කරන්නේ අනතුරක් උනම් පස්සේ දැනගැනීමට නෙමෙයි. මොකද අනතුරක් උනම් පස්සේ අපිට කැමරා නැහැනේ එළම් පද්ධතියට සම්බන්ධ කරලා. එතකොට ඒව බලන්න බෑ. අනතුරක් උනම් පස්සේ සිදු වෙන්නේ මොකද්ද කියලා අපිට බලන්න බෑ. එහෙනම් අනතුරක් සිදු වෙමින් පවතින අවස්ථාවක අපට දැනුවත් කිරීමක් සිදු කරන්න තමයි අපි එළම් පද්ධතිය හයි කරගන්නේ. CCTV කැමරා පද්ධතියක පුළුවන් අපිට සජීවීව මේ දේවල් ප්‍රයිවසි අතර බලාගෙන හිටියොත්. හැබැයි එහෙම බලාගෙන හිටියේ නැත්තම් motion detect හරහා අපට notification ආවත් motion detect වැඩ කරන අනිතරම motion detect කියලා කියන්නේ අපි දන්නවා සෙලවීමක් සිදු වෙන අවස්ථාවට හුලඟක් හමද්දී ගස්කොළන් හෙලවෙනවා. ඒ වගේම ඒ ගස්කොළන් වල ඡායාව සෙලවීමකට ලක් වෙනවා. මෙන්න මේ දේවල් වලටත් මේ motion detect වැඩ කරන්න පුළුවන් කැමරා පද්ධතිය. එතකොට ඒ වගේ notification නිතර එද්දී අපි ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොදවන්නේ නැහැනේ. මේක වැරදීමක් වෙන්න පුළුවන්, මේක මේ notification එක ඇවිල්ලා තියෙන්නේ වෙනත් දෙයකින් කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි එළම් පද්ධතියට එන මේ call එකෙන් ඔබ 100%ක්ම තහවුරු කරනවානේ. ඇතුළට යම් කිසි පුද්ගලෙක් ඇතුල් වෙලා කියලා මෙන්න මේ තීරණය ගන්න එළම් පද්ධතියෙන් 100%ක් රාජකාරිය සිදු කරනවා. නිකන් මේ එළම් පද්ධතිය වැඩ කරන්නේ නැහැ. එළම් පද්ධතියේ තියෙන මේ සෙන්සර්ස් 100%ක් ක්‍රියාකාරීත්වය ඉතා නිවැරදිව වැඩ කරනවා. CCTV කැමරා පද්ධතියේ motion detect කියන එක 100%ක් අපිට ප්‍රතිලාභ ලබා ගන්න බෑ. මොකද කැමරාව අපි පාවිච්චි කරන්නේ වීඩියෝ දර්ශන ලබා ගන්න. ඒක තමයි අපි 100%ක් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ දෙයට අදාළ ක්වොලිටි තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එළම් පද්ධතියක වීඩියෝ දර්ශන ලබා ගන්න බැරි නිසා 100%ක් අපි මේ සෙන්සර් එක ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒකෙන් 100%ක් අපට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. සමස්තයක් විදිහට ගත්තොත් ඔන්න දැන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මොන පද්ධතියද ඔයාගේ ගෙදරට ගැලපෙන්නේ කියලා. ඔබේ වෙළඳසැලේ, ඔබේ ආයතනයේ පැය 24 නිරීක්ෂණය කරන්න පුළුවන් ආරක්ෂක නිලධාරියෙක් සිටිනවා නම්, යම් කිසි කෙනෙකුට ඔබ වැටුපක් එවනවා නම් ඔබට පුළුවන් CCTV කැමරා පද්ධතියක් ස්ථාපනය කරගන්න. එතනදී අර එළම් පද්ධතිය වගේම යම් කිසි කෙනෙක් නිරීක්ෂණය කරන නිසා නිරන්තරයෙන් පැය 24ම එළම් පද්ධතියක් සවි කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට 100%ක්ම වටිනවා CCTV කැමරා සිස්ටම් එක හයි කරගත්තොත්. ඒ වගේම තමයි ඔබගේ නිවසේ නැත්තම් වෙළඳසැලට ආරක්ෂක නිලධාරියෙක් නැත්තම්, එහෙනම් ඔබ නම් එතන අයිතිකාරයා. ඔබට නිරන්තරයෙන් විටින් විට ෆෝන් එකේ ඇප් එකෙන් ඔබ ඒ ස්ථානයෙන් පිට ඉන්නවා නම් නිරන්තරයෙන් බලන්න ඕන. නැත්තම් ඔයාගේ සේවකයන්ට, නැත්තම් ඔයාගේ නෑදෑයින්ට ගෙදරක් නම් ඒ ඇප් එක දීලා නිරන්තරයෙන් චුට්ටක් චෙක් කරන්න කියන්න වෙනවා. යම් කිසි සිදුවීමක් සිදු වෙනවද කියලා බලා ගන්න. අනතුරක් වෙන්න කලින් වළක්වා ගන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද කියන එක? ඒ වගේම තමයි එළම් පද්ධතියක් ගෙදරට හයි කරගත්තොත් ඔයාට ඒ ස්ථානයේ වීඩියෝ දර්ශන වලින් බලන්න බෑ. හැබැයි අනතුරක් වෙන්න කලින් ඒ දේවල් වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබට පුළුවන් එළම් පද්ධතියක් ගෙදරට හයි කරගන්නත්. ඔබට ගැළපෙන්නේ මොකද්ද කියලා දැන් ඔයාට තීරණය කරගන්න පුළුවන්. මම මේ දේවල් කිව්වන් පස්සේ මෙන්න මේ පද්ධති දෙකම ඔයාට හයි කරගන්නත් පුළුවන්. එතනදී ඔයාට හැම පහසුකමක්ම මේ දෙකේම පහසුකම් එකතු වෙලා හම්බෙනවා. ඒ වගේම තමයි ඔයා එළම් සිස්ටම් එකක් හයි කරගත්තොත් එහෙම ඔයාට බෑ වීඩියෝ දර්ශන බලන්න. ඔයාට ලබා ගන්න පුළුවන් ඉන්නේ notification එක, call එකක් සහ කෙටි පණිවිඩයක් හරහා ඒ වෙලාවෙදි මොන හරි අනතුරක් වෙනවා නම් ඒ දේවල් ටික විතරයි. හැබැයි CCTV කැමරා පද්ධතියක් හයි කරලා තිබුණොත් එහෙම ඒ call එක එන වෙලාවෙම ඔයාට පුළුවන් ෂණිකවම ෆෝන් එකෙන් app එකට log වෙලා ඔයාගේ CCTV කැමරා පද්ධතිය බලන්න මොකද්ද සිදු වෙන්නේ කියලා. ඉතින් එන්නේ වාසිය මේ එළම් සිස්ටම් එක සහ CCTV කැමරා සිස්ටම් කියන දෙකම හයි කරලා තිබුණොත් ඔයාට ලබා ගන්න පුළුවන්. වීඩියෝ එක කොහොමද? වීඩියෝ එක හොඳයි නම් හැමෝටම share කරන්න. ඒ වගේම මේ වගේ හොඳ videos ඔයා ගාවටම ගෙන්න ගන්න අවශ්‍ය නම් අපුව subscribe කරලා යටින් තියෙනවා bell icon එක අන්න ඒක click කරලා තිබුණොත් මේ වගේ හොඳ videos දාපු සැනින් ඔයාලට notification එකක් විදිහට ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පල්ලෙහා තියෙනවා community section එක, ඒකට පුළුවන් comment එකක් විදිහට ඔයාගේ ප්‍රශ්න දාන්න. මේ වගේ වටිනා දැනුමක් අන්න අයට
බෙදා ගන්නවා කැමති නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට හැමෝටම ෂෙයා කරලා දාන්න. හරි. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව අදට අපි ඔබින් සමු ගන්නවා. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. ආයුබෝවන්.